මම තමයි රාජ්‍ය, මගෙන් කටින් පිට වෙන වචනේ තමයි නීතිය කියලා පුරසාරම් දෙඩපු පාලකයන්ව පන්නල දාපු වසන්ත මුදලගේ සහෝදරයත් මෙම ජනකර ව්‍යාපාරයට ඇවිල්ලා තියෙන සපත්තනේ නැහැ මේගොල්ලෝ එනවා. ඒගොල්ලෝ තමයි සපත්තනේ නේ සහෝදරයා? අනිවාර්යෙන්ම බොහොම සන්තෝෂයි සහෝදරයා. දැන් ඔබතුමත් කතා කරනවා, ආයි කතා කරනවා, ඔබතුමාමයි කියන්නේ මේ දේශපාලකයන්ට අපේ සහෝදරයා. මොකද හිතන්නේ අද දවස? අනිවාර්යෙන් ගිය අවුරුද්දේ හරියටම දුලේ 9 වෙනිදා ඓතිහාසික අරගලයෙන් ආණ්ඩුව පැනුවාට පස්සේ අපිට තියෙනවා තව දිනා ගන්න අයිතීන් ප්‍රමාණයක්. අපි හිතනවා ඒක වඩා සංවිධානාත්මකව පුළුල්ව ඒ මහජන බලය ගොඩනගන්න ඕනේ. ඒ නිසා තමයි ජන අරගල ව්‍යාපාරයත් එක්ක අද දවසේදී අපි එකතු වෙලා ඒ පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගීම සඳහා උමුල පුරන්නේ. අපි මේ රටේ ආදරණීය ජනතාවට ආරාධනා කරන්නේ අපි මේ සමාජය වෙනස් කිරීම සඳහා යහපත් මැදිහත් වීම කරමු. ඔව් ස්තුති. දැක්කම ඇඹරෙනවා හරු වසන්ත මුද්‍රගේ සහෝදරයා. ඒ වගේම දැවන්ත සෙනගක් අද මේම හයිට් පාක් පිට්ටනියට ඇවිල්ලා තියෙනවා. උගල බලන්න. ජන අරගල ව්‍යාපාරයේ ඒ පිරිස කටයුතු තව ස්වල්ප මොහොතකින් තමයි ආරම්භ වෙන්නේ. මෙතන දෙන්නේ දැන් සංගීතයක් තමයි යන්නේ. ඔලට පේනවා ඇති මේ හයිට් පාක් පිටිය පුරවලා ඉන්න ජනතාව, ඒ සහෝදර ජනතාව. එදා ජන අරගලයට අනතුරු නායකයෝ දෙවන ජාතික සමුළුව පළවෙනි එක දිත්තේ ලුකේගොඩ ආනන්ද සමරගම ක්‍රීඩාංගණයේදී. විශාල ජනකායක් අතුරු සිදුව නතුර මෙම හයිට් පාක් පිටිය වර්ණවත් කළ දෙනවා. IMF වෙන්දේසි, ජනතාවට වෙන්දේසි, ඒ දෙරේවත් සටන් පාට කියමින් තමයි මේ අතිමහා ජනතාව ඉන්නේ. පේන ඇති ඔයගොල්ලන්ට ජනතාව බස් වලින් ගෙනල්ලා නැහැ, සාමාන්‍ය ජනතාවක් ඇවිල්ලා තියෙන්නේ. කන්න බොන්න අරක්කු කාලට රස්සාවක් ගන්න නෙමෙයි මේ ජනතාව ඇවිල්ලා තියෙන්නේ. රට අපිට හොඳ අනාගතයක්, අපේ දරුවන්ට හොඳ අනාගත සුරක්ෂකාරී රටක් ගොඩනැගීමට තමයි මේ ජනතාව අධික රාශි වෙලා තියෙන්නේ. ජන අරගලයට මම සටන් පාඩ දුන්න සමගියද බාලමත් යුද්ධ රසිතක් දිවිය දරුකන් හැදියාවට ලැදියාවක්, හැකියාවට රැකියාවක්, සාක්කුවට සෝප්පුවක්, දුගීබවට නිවහනක්, දූෂණයට වටක්, ගමට ආණ්ඩුවක්, රටට නායකත්වයක් ජන අරගල ව්‍යාපාරය තුළින් තමයි ඇති කරන්න අවශ්‍ය කියලා ඔවුන්ගේ මේ සටන් පාඩ. ඒ වගේම පාර්ලිමේන්තුව පිට බලයක් ගොඩනැගීම තමයි ඔවුන්ගේ ප්‍රධාන සටන් තේමාව වන්නේ. අපි ඔවුන්ට, අපේ සහෝදරුන්ට අපේ හෘදාංගම ආශිර්වාදය, විප්ලවීය ආචාරය විද කරනවා. ජනතාවට ජය වේවා, ජන අරගල ව්‍යාපාරයට ජය වේවා, ජන අරගල IMF කොන්දේසි, ජනතාවට වෙන්දේසි.